විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරු ප්‍රබල මන්ත්‍රීවරයෙක් ඉන්නා මේ සරත් පොන්සේක මහත්මයාත් එකතු වුණා. ඒතර ඉදිරියේදී තවත් කවුරු හරි එකතු වෙන්න ඉන්නවද? මං හිතන විදිහට රටේ යන විදිය බැලුවාම හැමදෙනාටම හිතෙනවා මේ යම් විදියක අමාරු තත්වකින් නැවත හරි මාර්ගයට වැටිගෙන යන එක. ඒ නිසා ඔක්කොම එකතු වෙන්නේ ඔව් අපි හරි මාර්ගයට යන එකට අතුදොවක් දීමයි. මේක නැත්තම් අද එදා යුද්ධ ජයග්‍රහණය කරා වගේ රටේ ආර්ථික යුද්ධ හැම එකක් කරන්න බලපාලා තියෙනවා. ඒ ආර්ථික යුද්ධ ජයග්‍රහණය කරන්න අද රට හැපි හැපි ගෙනියන්න බෑ. පරිණත භාවයක් දන්න එක්කෙනෙක් ලංකා ලෝකෙට එක්සත් කරන්න පුළුවන් එක්කෙනෙක් විය යුතුයි. ඒක ඊට කවුරුත් හොඳම උදාහරණය තමයි ජනාධිපති වික්‍රමසිංහ කියලා තමයි අද කතා කරන්නේ. ඔව් ඒ වගේම දැන් සමුගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ප්‍රමුඛවරු එතනවාගේ මන්ත්‍රීවරු විපක්ෂ නායකතුමත් එකතු වෙයිද අවසාන මොහොතේ? මං හිතන විදිහට ඒක බලන්න වෙන්නේ ඉදිරියට කොහොමද වෙන්න තියෙන්නේ කියලා. නමුත් සිතුම් පැතුම් හුඟ දෙනාගේ රටක් වෙනුවෙන් අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ කියලා තමයි තිබෙන්නේ. ඔව් දැන් ඊයේ පෙරමිල අඩු වුණා. දැන් අද යාත්‍රා දෙන්න නියමිතයි. වගේම බොහොම බාහන්ද දීලා අදීමක් තියෙනවා. දැන් එතකොට මේ රට තියෙන අස්ථාවර භාවය නිදිලාද? මම ඒකට නිකම් බොරුවට ඡන්ද ගුණ්ඩු කියලා කියලා ඡන්ද මිල අඩු වෙනවා කියන්නේ මේ අවස්ථාවේදී රටේ ආර්ථික ශක්තිමත් නිසා එවැනි වරප්‍රසාදයක් ඇති වෙලා තියෙනවා. අද සිට තව දවස් 100ක් තමයි ඔක්තෝබර් මාසේ මැදකට විතර ඡන්ද මේ ඡන්දය තියෙනවා නම් තියෙන ආකාරයට තියෙනවා. ඡන්ද තියෙන නිසා මේ දවස් 100 ඉතාමත් ඕනකමින් ගෙනියන එක විතරක් නෙමෙයි මේ ඊට වැඩිය ඡන්දකට විතර ඉලක්කය කළොත් මේ රටක් හරියන්නේ නැහැ. අපි අනාගතයට සලසුම් ඇති වෙලා වැඩ කරන්න ඕනේ. ඒ නිසා ජනාධිපති වික්‍රමසිංහගේ එක දෙයක් තියෙනවා. මූල්‍ය විනයක් සහ මේ රටේ අභියෝගයක් බාර අරගෙන කටයුතු කරනවා. ඉතින් මේක මේ එන ඡන්දයට අඩු කිරීමක් නෙමෙයි. අඩු වුණා නම් අඩු වෙන එක තමයි ලබලා දීලා තියෙන්නේ. ඒක තමයි ජනතාවට වරප්‍රසාදයක් ලබලා තියෙන්නේ. ඒ වුණාට විපක්ෂනායකතුමා කියන්නේ රට බංකොලොත්භාවයෙන් තාම මිදුණ නැහැ මෙච්චර ගණන් අඩු කරාට මේ මිල 5% හරි කියලා. IMF එකෙන්වත් තාම රට බංකොලොත්භාවයෙන් මිදුණ නැහැ කියලා චෝදනාවක්. ඔය ඉතින් ඔව් නෑ බෑ කියක විතරයි ඉන්න පුළුවන් වන්නේ. ඉතින් අර අභියෝගය තිබ්බ අවස්ථාවෙත් ගත්තේ නැතුනේ ඔය නිසාම තමයි. ඉතින් හැම දෙයකටම නැහැයි කියනකොට ඒකට උත්තර පුළුවන් කෙනෙක් එක කරගෙන යන්න තියෙනවන්නේ. ඉතින් ඒක තමයි තියෙන්නේ. අද ණයක් තිබ්බනම් බිලියන් 100ක් US වල බිලියන් 100ක් ඒකේ 80%ක් ඒකෙන් මල්ටිලැටරල් බයිලැටරල් සහ ISB සහ දේශීය ණය ඔක්කොම බිලියන් 88කට ප්‍රශ්නයක් නැහැ. දැන් ISB එකේ බිලියන් 12.5කට තමයි පිළිගත්තද නැද්ද විතරක් තියෙන්නේ. ඉතින් අනිත් 80%ක් හරිනම් ඉතින් බහුතරය නෙමෙයි අතිබහුතරය නම් පිළි අරන් ඔක්කොම හරිගෙන යනවා. ඉතින් ලංකාව නැවත බංකොලොත් කියන තත්ත්වයට වැඩිය ණයකරුවන් කියනවා මේ ආණ්ඩුව විශ්වාසය දැන් ගෙනිය ගෙවීමේ ක්‍රමය අපි පිළි අරන් තියනවා කියලා. ඊට වැඩි දෙයක් තියෙන්නේ මොකද්ද? මේක ඊට පස්සේ 100.99% වුණත් කියේ 0.1% නැහැ කියලා. ඒ වගේ කුවක විදිහට දේශපාලනය කරන්න බෑ. ඔය වගේම තමයි දැන් මේ පහුගිය කාලේ බලනකොට මාලිමාවට ලොකු රැල්ලක් තිබුණා. ඒ රැල්ලත් එක්කම මේ රටේ තිබුණ විරෝධතාව වැඩ වර්ජන ගොඩක් අඩු වුණා. ඒත් මේ දැන් මෑතකදී ආපහු විරෝධතාව වැඩ වර්ජන වෙනවා. ඒ කියන්නේ දැන් ඒගොල්ලෝ කියනවා තව මාස 3යි ජනාධිපතිවරණයට එහෙම නැත්නම් ජයග්‍රහණයට කියලා. ඒ ජයග්‍රහණය පිනිපිනි ආපහු නැවතත් පාරට බහින්නේ ඇයි ඒගොල්ලෝ එහෙම කියන්නේ? ඒගොල්ලගේ හිතීම අපිට පේන්නේ නැහැ. මොකෝ ආර්ථිකය වටන එකම තමයි 1972, 1989, 2005, 2010, 2015 දැනුත් ඒකම කරගෙන. ඒගොල්ලෝ එකම පැවැත්ම ආර්ථිකය කඩා වැටෙනවා කියන එකයි. ඉතින් මං හිතන විදිහට එවැනි අසුබ විදියට දේශපාලනය කරලා හරියන්නේ නැහැ. මේක සමහර දේශීය වශයෙන් වෙන්න පුළුවන්. නමුත් පිටරටේ ඉඳන් යම් අය මේකට අත්උදව් දෙනවා වෙන්න පුළුවන් මේ ආර්ථික වට තියන්න. නැත්තම් හැම වෙලාවම යම් වරප්‍රසාදයක් හරි රටට ප්‍රතිලාභ ලැබෙන්න තියෙන අවස්ථාවේදී මේ වගේ දේවල් ඇවිල්ලා කියනවා. ඉතින් අපි රටක් හැදෙන්න ඕනේ ජනතාවට නැවත යථා තත්ත්වයට එන්න උදව් කරන්න ඕනේ. ඉතින් මං හිතන ඒගොල්ලෝ හිතීම මං හිතන්නේ උත්තර දෙන්න අමාරුයි. නමුත් ඒ කරන දේ එච්චර රටට ගුණ නැහැ කියන විතරයි කියන්න පුළුවන්. ඒගොල්ලෝ කියන්නේ මාස 3කින් ජයග්‍රහණ කරනවා කියලා. ඒ ජයග්‍රහණ අත්ලඟ පෙනිපෙනී තියාගෙන ඇයි මේ පාට බහින් ඉල්ලන්නේ? ඉතින් වෙන්නේ නැති නිසා නෝ කියන්නේ. දැන් ඉස්සල කිව්වා රනිල් තරං කරන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා සමහරවල් එන්න ඉඩ තියෙනවා. දැන් එනවයි කියලා දැනගත්තට පස්සේ දැන් වෙනින් ඒව කතා කරන්නේ. ඉතින් ඒ කියන්නේ එන්නේ නැහැයි කියලා කිව්වහම එනවා යතර කිව්වහම ඒක දන්නව ආවොත් ඉවරයි කියන එක. මොකද ජනතාව විශ්වාස කරනවා මේ යන විදිය හරි. ජන ජීවිත දෙසි නැහැ. ඒක පිළිගන්නවා.
ඔදම පෙරේද තිබ කැටිලා තිබ රස්සීමේද කියනවා දැන් මේ රටේ බලයක් ආව ජනතා විමුක්ති පෙරමුණේ බලයක් ආව තරුණයන්ට අප රහිත බැංකු ණය දෙනවා කියලා. එම් පුළුවන්කමක් තියෙනවා දැන් අපිට. සමහර ලාකට විහිළු සපයන්න අවශ්‍යයි. ඉතින් නැත්නම් ඔය මාධ්‍ය මුකුත් පෙන්වන්න දෙයක් නැහැ නේ. ඉතින් ඒකට වෙන්න පුළුවන් ඔය දේවල් කියන්නේ. මොකද නැත්තම් ඔය කරන්න පුළුවන් දෙයක්ද? ලංකාවට නෙමෙයි. අර පළවෙනි ගත්ත තිස්සමහරාමයට ඔක පෙන්වලා දුන්නා නම් වැඩි ලේසිනේ. අප රහිතව ණය දෙනවයි කියන්නේ ආර්ථික විශේෂ ආර්ථික විද්‍යාව දන්නේ නැති පුද්ගලෙක්. නැත්තම් ඔහොම රටවල් දුවන්න පුළුවන් නම් ඇයි මෙවැනි පිරිස යන්නේ ඇමරිකාවට, කැනඩාවට, ඉන්දියාවට, ජපානයට, ඔස්ට්‍රේලියාවට, ස්වීඩන්ලන්තයට, ඉතාලියට මේ වගේ රටවලට යන්නේ ඇයි? ඒගොල්ලෝ කියන්නේ මේ ලෝකේ නැති රටක දෙයක් තමයි ගේන්න හදන්නේ. ඉතින් මේ උතුරු කොරියාව, කියුබාව ඒ වගේ රටවලට යන්නේ නැත්තේ ඇයි? වෙන්නේ නැති නිසා මේ නිකම් වෙනින් ලෝකයක් පෙන්වන්න හදනවා. ඉතින් ඒක තමයි කියන්නේ පරිණතභාවයක් තියෙන්න ඕනේ මේව දුවන්න. නිකං හිතූ පලියට රට ආදයක් කිව්ව බිලියන් 46 මොකද මේ කජ්ජද්ද කියලා ණය ගෙවන්න. ඉතින් ඇයි මේවා ඒ අවස්ථාවේ බාරගත්තේ නැත්තේ? කරන්න තිබ්බනම්. ඉතින් මේක ඇත්තට රටට මේ වගේ දේවල් වෙන එක ඛේදවාදිකයක් නේද? මම එයාට කියන්නේ අපි ඔක්කොම එකතු වෙලා රටක් හදන්න ඕනේ. මිසක් නිකං බැන බැන හිටලා හරියන්නේ නැහැ. ඔකේ රට හදන්න කොහොමද ඉදිරි සූදානම? දැන් ඉතුරු වෙලා ඔක්කොම එකතු වෙලා රටක් හදන්න සූදානමක් තියෙනවා. නෑ ඉතින් හදන එකේ හිතෙන්න ඕනේ එක විදියටනේ. දැන් ඔක්කොම එකට ඇවිදිනකොට එක්කෙනෙක් පස්සට දුවන්න හදනකොට මේ දෙක ඒකාබද්ධ කරන්න බෑනේ. නෑ මං අහන්නේ දැන් ඉතින් ජනාධිපතිනේ පක්ෂයක් හැටියට ජනාධිපති. නෑ ඉතින් ඒකනේ නිර්පාක්ෂික වෙන්නේ. නිර්පාක්ෂික වෙන්නේ ඕන එක්කෙනෙක් ඔක්කොම එකතු වෙලා ඒක දියුණු කරලා ගෙනියන්න පුළුවන්. ඉතින් මේක බැහැයි කියන එක නෙමෙයි තියෙන්නේ, ඔක්කොම එකතු වෙලා පුළුවන් කියන එක කරන්න. ඔව් ඒක තරුණයන්ගේ කොහොමද සජාතික පස්සේ ලබාගෙන. දැන් ඒක තමයි තරුණියන්ගේ කියන්නේ, අපි කිව්වොත් රජය ආරක්ෂාවක් දෙනවා, එන්ආර්ක එනවා, මෙන්න මේක දෙනවා කියලා හරියන්නේ නැහැ. අපි මොනවද කරලා තියෙන්නේ? අපේ ජනතාවට අපි සුමාන දෙකකින් මේ රටේ ඒගොල්ලන් ජීවත් වුණ ගෙවල් අපි ඒගොල්ලන් ලබලා දෙනවා. ඉඩම් ලක්ෂ 20ක් ජනතාවට ලබා දෙනවා. මේක මේ පොරොන්දු නෙමෙයි. ඒ මේ රටේ වත්කම ජනතාවට පුද්ගලීකරණයක් කරනවා. එතකොට වත්කම් ඇති වෙනවා. වත්කම් ඇති වුණාම ව්‍යවසායක ඇති වෙනවා. ව්‍යවසායක ඇති වුණාම ඒගොල්ලන්ට තමාගේ ස්වය ශක්තියෙන් රටේ ව්‍යාපාරයක් හරි ඒගොල්ලන්ට අනාගතයක් ඇති කරන්න පුළුවන් මාර්ගයක් තියෙනවා. නැත්තම් රජයේ ඔය තියෙන එක කවදාකවත් රටක් හැදෙන්නේ නැහැ. රටක තමාගේ රජය ලොකු කිරීමෙන් රටක් සම්වර්ධනය වෙන්නේ නැහැ. නමුත් අපි කළමනාකරණය කළා, මේක ඩිජිටලයිස් කළා, නවීකරණය කරොත් අන්න එතනින් තමයි රටක් හැදෙන්නේ.